මහා බැංකුවේ බැඳුම් කරේ වෙන්න පුළුවන්. පාස්කු ඉරිදින බෝම්බ ප්‍රහාරය වෙන්න පුළුවන්. තේරෙනවද? බෝම්බ ගැසීම වෙන්න පුළුවන්. නැත්නම් වෙන මොකක් හරි දූෂණ චෝදනාවල් තියෙනවා. මම මේ අලුත් රජයට කියනවා. හරිද? දැන් හිතන්න පුළුවන් අපි ඉන්නකොට අපි මේවා හංගන්න වෑයම් කළා කියලා. මම මේ රජයට කියනවා කරුණා කරලා. හරිද? මේක අලුත් රජයක්. හරිද? මේ මේ මේවා මේ මේවා හොයලා බලලා හරිද කියන්න නීතිපති දෙපාර්තමේන්තුවට නඩු දාන්න කියලා. දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි එතකොට. නීතියානුකූලව අධිකරණ ක්‍රියාමාර්ග වලින් අපි මේ රටේ තියෙන දූෂිත දේශපාලන සංස්කෘතිය. සමාවෙන්න මම ඔබගේ යෝජනාවට ගරු කරමින් කියනවා, ඔබතුමාලගේ අනුරුද්ධ වෙන චෝදනාව දැන් පාස්කු ප්‍රහාරය කියන සිද්ධිය ළඟට ආවොත් චූදිතයන්ට දඬුවම් නොකිරීම නෙවෙයි පළවෙනි චෝදනාව. ඒක දෙක. එක තමයි එවැනි ප්‍රහාරයක් සඳහා රටේ වටපිටාවක් නිර්මාණය කරන ජාතික ආරක්ෂා පිළිබඳව තියෙන අවධානයෙන් ආණ්ඩුව ගිලිහුණා. ඒක තමයි පළවෙනි චෝදනාව. දෙවෙනි චෝදනාව තමයි අරක. දෙවෙනි චෝදනාව මම 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 ඒකට මම ඒකටත් එනවා අහපු නිසා ඒකත් මම කියන්නම්. හරිද? එතකොට මම කියන්නේ මේ දූෂණය ගැන අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග ගන්න, වැරදියට දඬුවම් දෙන්න. එතකොට මේ පාස්කු ඉරුදින මේ චෝදනාව ගැන හරිද මේ චෝදනාව ගැන විස්තර තිබුණා, ක්‍රියා කළේ නැහැ කියන ඔය චෝදනාව තියෙනවා. එතකොට මෙතන අඩුපාඩුක් වුණා, කවුද ඒකට වග කියන්න ඕනේ කියන එක ඉබේටම අපි රජයක් සිටිනවා නම් ඒ වගේ සිද්ධියක් වුණාම මුලින්ම රජය ඒ වගකීම බාර ගන්න ඕනේ. එතකොට රජයේ ඒ වගකීම බාර ගන්න ඕනේ අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා. මොකද බුද්ධ්‍යංශවල විස්තර එන්නේ ජනාධිපතිතුමාට. බුද්ධ්‍යංශවල විස්තර එන්නේ හැමෝටම අපිට එන්නේ නැහැ. ඒ විස්තර මොනවද දන්නෙත් නැහැ. හරිද? ඒ වගේම පොලිසිය බාර වෙන, හමුදාව බාර වෙනවා. එතකොට සිකියුරිටි කවුන්සිල් එකට අගමැතිතුමත් යනවා. එතකොට සිකියුරිටි කවුන්සිල් එකේ විස්තර දුන්නොත් අගමැතිතුමත් ඒක දන්නවනේ. ඒත් අගමැතිතුමාටත් වගකීමක් තියෙනවා. හරි. හැබැයි මම මෙහෙමත් හිතනවා සුදේව. හරිද? මම මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ඇමති හැටියට ඉන්නවා. මට ආරක්ෂාව බාරව ඉන්න ඒ නිලධාරී මට දුවලාවිල්ලා කියනවා, සර් මේ ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල වෙන්න යනවා. මම එයාගෙන් හැරිලා අහන ප්‍රශ්නේ කෙලින්ම, ඒක ඔයාගේ වගකීම. මෙතනට බටයෝ ගේන්නද, ටැංකි ගේන්නද, කාලතුවක්කු ගේන්නද කියන එක මම දන්නේ නැහැ. මම ඉන්නේ ප්‍රතිපත්ති හදන්න, මම ඇමතිතුමා. ඒක ඔබතුමා බලා ගන්න ඕනේ. ඒ කියන්නේ එතනදී නිලධාරීන් වගේ කියන්නේ නෑ. මම කියන්නේ වගකීම් තියෙනවා. නමුත් වගකීම් තියෙනවා එක එක ස්ථිරයන්හි වගකීම් තියෙනවා. දේශපාලන වගකීම් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ප්‍රහාරයක් එල්ල වෙන්න යනවනම් ඒව බාරව ඉන්න අංශවල පොලිසිය වෙන්න පුළුවන්, හමුදා වෙන්න පුළුවන්, බුද්ධි අංශවල වෙන්න පුළුවන්. ඒ අයටත් වගකීම් තියෙනවා. මොකද මේ වසුදේව මුගක් අය කතා කරන්නේ ඒ අයටත් තියෙනවා. දැන් මම මේක අවසානයෙන් කියන්න සුදේව. අපි ඒක ඕනේ අවුරුද්දකට උඩදී. නමුත් අප්‍රේල් මාසේ 21 මේ අවුරුද්දේදී කාදිනරතුමා ප්‍රකාශයක් කරනවා. මම හිතුවා පසුගිය රජය වගේ කියන්න ඕනේ කියලා. නමුත් මේ අලුත් රජය, හරිද, පත් වෙලා මාස ගාණක් වෙනවා. නමුත් මේ අලුත් රජයෙන් මේක හොයලා බලලා අලුත් රජේ ක්‍රියා කරන්නේ නැහැ කියලා මට පේනවා. මට දැන් පෙනෙනවා මේ රජයේ ඉන්නවා කියලා මේ වගකීම දරන්න ඕන අය කියලා කාදිනරතුමා ප්‍රකාශ කරන විතරක් නෙමෙයි, මම ටිකක් පුදුම වුණා කාදිනරතුමාගේ මේ වැකියෙන්. එතුමා කිව්වා මේක හරියට හොයලා බලලා වැරදි කාර්යයන්ට දඬුවම් දුන්නේ නැත්නම් අපිටත් පාරට බහින්න වෙනවා. මම මේක කියන්නේ ටිකක් හැඟීමෙන්. මොකද මගේ යාළුවෝ දෙන්නේගේ ජීවිත අහිමි වුණා ශැංග්‍රිලා හෝටලේ. ඉතින් මම කියන්නේ අපි ඇත්තටම හොයන්න ඕනේ කවුද මේකට වග කියන්න ඕනේ කියලා. ඒ අයට අපි දඬුවම් දෙන්න ඕනේ.